දැන් භක්ති ගීත ඇති වූයේ වෙනත් ආගම් වල තියෙන මේ ක්‍රිස්තියානි වැනි ආගම් වල තියෙන ක්‍රම නිසාද කියලා මේක ප්‍රශ්නයක් අහන්න. භක්ති ගීත කියන එකක් තිබුණේ එක විදියක්. මේ ගීත වල ස්වභාවය හෝ කිසිම දෙයක් මේ අහවල් ආගමට අයිති කරලා සීමා කරලා එහෙම නැහැ මේ ලෝක ධර්ම ඔක්කොම. මේ ලෝක ධර්මයේ විවිධාකාරී ගතියට අනුකූලව හඳුනාගන්න. ඒ හඳුනාගන්න ගති ලක්ෂණ යනවා ඒ ගතිය ඒ ගති ඇසේ අසු පිය කරනවා. ස්වර්ග ගතියේ කැමතියි වර්ගීයට කැමති හරද පිය කරනවා. ඒගොල්ලෝ භක්ති ගීත හදා ගන්නවා ඒ සටහන් ගන්න. සාන්ත ගතිය ඇත්තෝ සාන්ත ගතිය ඇත්තා වුන් හඳුන පිය කරනවා. ඒගොල්ලෝ භක්ති ගීත හදා ගන්නවා ඊට අනුකූලව. මේ බෞද්ධ භක්ති ගීත එක ක්‍රමය. ක්‍රිස්තියානි භක්ති ගීත සහ ක්‍රමය. ක්‍රිස්තියානි භක්ති ගීත කියන්නේ ස්වර්ගීය පුද්ගලත්වයක් අතුළු කරගෙන ඉන්න එවක්සේකට ගැලපෙන එක. බුදුරජාණන් වහන්සේ නිවන් සාන්තිය මුල් කරගත්ත හිතේ පහළ වෙන සාන්තිය මුල් කරගත්ත ඒකත් ඒකෙන් හැදෙන භක්ති ගීතේ ඉති. දැන් පිරිත් කියනවා භක්ති ගීත රටාවක. ඒකත් මේ භක්තිය ඇති කරගන්න තියෙනවා. හැබැයි ඒ රටාව මේ ක්‍රිස්තියානි ආගමේ තියෙනවා. දෙවියන් කෙරෙහි ප්‍රහාණය ඇති කරවල ඇති කරන එකට වැළෙන එක. හැබැයි ඒක සාමාවචරයි. සාමිහි බඳින. නමුත් ඒකවත් නිවර්ණයට බඳින්නේ නැහැ. නිවර්ණ භක්තිය නම් ඩිස්කෝ එහෙම කියන්නේ. පොල් හොල් ගන්න. ඒවා තියෙන ඒවා හදාගත්ත පද රටාව. ඒතකොට ඒවා ගන්න වලක් නෝ අංකාරයක් නැතෙන අපුලි ගහන ඇඟලෙනවා. ඒක මේ දැන. අද දෙවියන්ගේ භක්තිය ඇති කරන්න ආව භක්ති ගීත තියෙනවා. ඒවා යම්කිසි බුද්ධත්වයකට භක්ති ආරෝපණය වෙලා එතෙන්ට හිත ඇදලා එතනින් ඉවත් වෙන්නේ නැති වෙද්දී ලෝකෙම ආස්වාදී කියලා බැඳෙනවා නමුත් දේව ආස්වාදී. ඒ භක්ති ගීතේ ඒවා. බෞද්ධ භක්තිය තියෙනවා. බුද්ධත්වයට බැඳීමක් නැහැ. අභ්‍යන්තරයේ තියෙන හේතන් සංකම් හේතන් පරිත්‍යාගයෙන් සාන්තෝ ප්‍රේතෝ ස්වභාවයෙන් හිත බැඳෙන සංපත් වෙනවා. ඉතින් ඒ නිසා භක්ති ගීත හැදින්නෙත් ඒ ගතිය ගන්නවා. මේවා එක්කෙන් ආවාසෙන් අනිකාවා කියන්න බෑ. මේවා කොහොම පොදු දහම්. ලෝක ධර්ම. ඒ ලෝක ධර්ම ඒ ගතියට අනුකූලව ඒ බුද්ධත්වයට ගොඩ නැගෙන්නේ. ඒකයි වෙන්නේ. ඒවා කොහොම අනික ලෞකික නුවන්ට ගෝචර වෙන ක්‍රම. එනිසා ඒ සත්‍ය භක්තිය ඇති බුද්ධලෙයෝ සමන්ගේ ගතිය දන් කුලව හරක් කොටනා කරා. ඒක ඊට අනුකූල වෙනවා. නිවැරදිව මුල් කරගත්ත කෙනා සාන්තව ප්‍රණීතව අත්තරීමෙන් වැළැන්දි මේ සාන්තිය කොච්චර දුරද ඊට අනුකූල වන්නා වූ හල කොට නැගෙනවා. ඒකෙන් බෞද්ධ භක්තිය ඊට කොට නැගෙනවා. මේ කලක් යනකොට බෞද්ධ මූල ධර්ම නැති වෙලා ගියොත් එහෙම. ඊට පස්සේ නිවන හැටියට වෙන මොකක් හරි අල්ලා ගත්තොත් එහෙම. ඊට පස්සේ භක්තිය ඊට කොට නැගෙනවා ඊට අනුකූල. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර සාන්ත වූ නිවනට හේතුකාරක වෙනා වූ භක්තිය වෙනස් වෙලා ඒකට හේතු ගන්න හරසාලා වෙනස් වෙලා. ලෝකේ අල්ලාගත්ත පැත්තෙ තියෙන හරසතාව මේ අනුගමනය ඊට වැඩෙනවා. ඒක නිවන් මාර්ගය වෙහෙනවා. වැඩෙන ඊ අනුකූල මාර්ගය ගන්නවා. ඒ නිසා ධර්මයට අනුකූල වෙන බුද්ධිලා ගහන වෙනයි. ඒ හැඳ ඒ ඒ අනුකූල. ඔකයි මෙහෙම. මේ සමාධියද ඇති කරන්නව හැඳ තියෙන. සමාධිය කිව්වහම හැම එකක්ම සමාධියක් තියෙනවා. කොරසක් විච්‍යා සමාධිය. කොරණක් ලෞකික සම්මාසමයි කොරණක් ලෝකෝත්තර සම්මාසමයි ඒක නම් අනුකූල වෙනවා අෂ්ට බ්‍රහ්මස්තර කියලා බුදුරජාණන් වහන්සේ තියෙන ක්‍රමයක් තියෙනවා ඒක තියන ලෙලදෙන ශබ්දයක් විනිවිද යන ශබ්දයක් ලෝකාරදෙන ශබ්දයක් ඒ ශබ්ද හරි ප්‍රියයි අහපු දෙනා හරියට පියාලක දරුවා ඉන්නවා බොහොම ගෞරව සාහසභාවට පත් කරන හඬ ඒ හඬ හවදෙන අර මැඩියරා දෙව්ලෝ යන හම්බුනේ සිහෙතු උපත්යක් ලබන හම්බුනේ ඔය හනත සවන්දී මඩුක දෙවිය පුත්‍රයා කතා ඉදෙන්න අනේ ඒ හන වෙන්නේ ඉත හරියම කියනවා වීතරාගේ උතුමාගේ හල එක ඒක හඬ කරනවා දිවේ මෙරාගේ තියෙන අය දින හල තව එක සාහලෝකේ ගාමහාදී හල තව එක දූෂ්‍ය පැටියාගේ හල ඔල්වල් සන්නාදී ආදී වශයෙන් ගන්න යුද්ධේ හල තව එක ඒ ඔක්කොම තවගේ හම්බුනේ යුද්ධයේ ශබ්දය ගත්තාම ඒකේ තියෙන ශබ්ද වාදන භාණ්ඩයි. ඒකේ තියෙන ශබ්දය ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන නැහැ පසු පසු නැතුව ඉදිරියට යන වේගයක් ඇති කරනවා. ඒකේ සිද්ධ වෙන්නේ විප්ලවීය ශබ්දයක්. විප්ලවීය හිත කලබල එකක්. ඒකත් ඒක ක්‍රමයක්. ඒක හරියන්නේ නැහැ බුද්ධහම. ඒක හරියන්නේ නැහැ දෙවියන් සම්බන්ධයෙන්. ඒක බුදුආශ්‍රිතේ ඒක හරියන්නේ නැහැ. බුද්ධාමි හැල දෙවියන්ගේ සම්බන්ධය හරියන්නේ ඒක සාස්ත්‍ර බාරපත් කළා නිහල බාරපත් කරන හැම එහෙම හරියන්නේ
ඒ ගතිය තමයි හලක් කියන්නේ. භක්ති ගීති කියනවා හැදෙන්නේ ඒ විදිහට. ඉතින් එහෙන් ඇදිලා මෙහාට ආව වාසය ලැබුවා ආදි වශයෙන් කියන්නේ මේක යථාර්ථය දකින්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා නාම සායිදයක් තියෙනවා. ගාථා සායිදේ සාන්තපාටපත් කරනවා. විතරාදි විතදෝති විතමෝහි තුමගේ හල සාන්තපාටපත් කරනවා. ඒ හර අතුලන්න ආව හැට මේ ගති රසන පහළ වෙනවා. ඒක විශේෂය. දැන් ඔය හඳ වර්ග අරගෙන දැන් ඔය තියෙනවා බුදුමන ලංකාවේ බුද්ධිල කාලයේ වැඩි පොත්වල ඔය හැම ශබ්ද සතාවලුත් එකින් එකට පෙන්නලා තියෙනවා. දැන් බුදුන්ට නමස්කාර කරන කවි තියෙනවා. ඒක එක විදියක්. සිය පින් තිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වදින් මුනි උතු මන්තිලෝ ගුරු එතහත්ය සූරතේ අඳි නාලෙතින් අති ලෙලදි දිවිදුලිය පබා එතහත්ය ඔබ දෙවියන් ඉඳලා දිවේ නාටිකංගයන්ගේ සද්දේ ලාගෙන ඒ සයිනිය කරගත්තා දැන් ඒ හද්දේ බුදු දෙවිවරු ආරන්ද වෙයි ඒක දෙවියන්ගේ තියෙන දිව්‍යමය සාම සංකල්පනාවට ගැලපෙන්නේ අරක බුදු ගුණ හාතියට ගැලපෙන්නේ ඒ වගේ ශබ්දවල තියෙනවා මත්තරාක ඒ ගතිය තමයි සකාරෝ.